බොහෝම ඉස්සල කාලේ එක ලස්සන ගම්මානයක මිනිසෙක් තමන්ගේ පුතා එක්ක ජීවත් වුණා. ඔහු තමන්ගේ ගෙවත්තේ බොහෝම මහන්සියෙන් එළවලු පළතුරු වගා කළා. ඒ විදියට හරිම මහන්සියෙන් වගා කරන එළවලු පළතුරු කරත්තයක දාගෙන ගම හැමතැනමයි නගරයේ ඇවිදලා ඒ එළවලු පළතුරු විකුණලා හම්බ වෙන මුදල් වලින් තමයි මේ මිනිසා තමන්ගේ පුතත් එක්ක ජීවත් උනේ. ඔහු හැමදාම උත්සාහ කළේ තමන්ගේ පුතාට ඕන කරන හැම දෙයක්ම දෙන්නයි. පුතාට හොඳට උගන්වන්න මේ මිනිසා ගොඩක් මහන්සි වුණා. ඒත් පුතාට නම් ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. එයා ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් උදේම ගිහින් සෙල්ලම් කර කර ඉඳලා හවසට ගෙදර එනවා. ඔය විදිහට කාලය ගත වුණා. මිනිසා ටික ටික මහලු වුණා. පුතා දැන් තරුණයි. ඒත් තවමත් කිසිම රැකියාවක්වත් නොකර තාත්තා හොයාගන්න මුදල් වලින් ජීවත් වුණා. ටික දිනකින් මහලු මිනිසා අසනීප වුණා. ඔහු එකතු කරගෙන තිබුණු මුදලුත් ටික දවසකින්ම ඉවර වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් තමයි මේ තරුණයාට තේරුනේ තමන් කරපු මෝඩකම. දැන් ඔහු ළඟ කෑමට දෙයක් ගන්නවත් කිසිම මුදලක් නැහැ. ඔහු ගමේ මිනිස්සු ළඟට ගිහින් උදව් ඉල්ලුවා. මුලදී නම් ගොඩක් අය උදව් කළා. ඒත් ටික දවසක් යද්දි ගමේ අයටත් මේ විදියට උදව් කරන්න බැරි වුණා. ඉතින් මේ තරුණයා කරගන්න කිසිම දෙයක් නැතුව ගහක් ළඟට වෙලා කල්පනා කර කර හිටියා. මේ ගහේ ජීවත් වුණ දෙවියෙක් මේ තරුණයාගේ ප්‍රශ්නය දැකලා එතනට ආවා. ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. නුඹ මේ තරම් කාලයක් කිසිම වැඩක් නොකර හිටපු නිසා දැන් නුඹ ළඟ කිසිම මුදලක් නැහැ. ඒක හොඳ පාඩමක්. නමුත් ඔබට මම යම් උදව්වක් කරනවා. එහෙම කියපු දෙවියා බොහොම වටින රන් කාසියක් තරුණයාට දුන්නා. හොඳයි. දැන් යන්න. මේ රන් කාසිය ඔබගේ ජීවිතය හොඳින් ගත කරන්න උදව් කරගන්න. නමුත් මේ මුදල් හරි දෙයට විතරක් පාවිච්චි කරන්න. එහෙම කියපු දෙවියා නොපෙනී ගියා. තරුණයාට කියාගන්න බැරි තරම් සතුටුයි. ඔහු ඉක්මනට ගියා නගරයට. ඔහු ගියේ තමන්ගේ තාත්තගේ අසනීපයට බෙහෙත්ේම ගන්න හිතාගෙන. ඒත් නගරේ තියෙන විවිධ ලස්සන දේවල් දැකපු තරුණයාට තමන්ගේ පියාගේ අසනීපය අමතක වුණා. ඔහු ඔහුට ඕන කරන දේවල් සල්ලි වලට ගත්තා. ලස්සන අස්සෙක්, ඇඳුම්, කෑම බීම වගේ දේවල්. මේ ඔක්කොම අරන් මුදල් දෙන්න හදනකොට හරිම පුදුමයි. අර රන් කාසිය නිකම්ම නිකං වීදුරු කෑල්ලක් වෙලා. ඉතින් තරුණයා ආපහු දුකෙන් ගියා අර ගස ළඟට. තරුණයා එනව දැකපු දෙවියෝ ඇවිත් කිව්වා, මම නුඹට කිව්වා නේද ඔය මුදල් නිවැරදි දෙයකට විතරක් පාවිච්චි කරන්න කියලා. නමුත් ඔබ මුලින්ම කළේ අනවශ්‍ය දේවල් නිසා ඒ රන් කාසිය වීදුරු කෑල්ලක් වුණේ. නමුත් ඔබට තව එක අවස්ථාවක් දෙන්නම්. මේ පාර හරි දේ කරන්න. දෙවියා නොපෙනී ගියා. ඉක්මනින් නගරයට ගිය තරුණයා රන් කාසිය විකුණා මුදල්ගෙන ඒ මුදල් වලින් නගරයේ වෙළඳ සැලක් මිලදී ගත්තා. පියාගේ අසනීපයට අවශ්‍ය බේත් වර්ගත් මිලදී ගත්ත ඔහු තමන් අලුතින් ගත්ත වෙළඳ සැලත් බලාගෙන
සතුටින් ජීවත් වුණා.